ipaedi mo na hansi. Siyadat me anang ginpur na di, kuda na namin. Mapremanto sa madre sa madre. Kuna kasi may anga mo di, gyamburu abadi akata, kubat matara na nakaranam. Adar Jesus ki jiwite, avastha kipa akadi na, Siyadat me anang gin पूर्ण होना केला सदा में ना शुद्धात में अंगिन पूर्ण नहीं मतुदा देवियाँ महास के अनावरणे के ना गंभरु अद्धकी मार चेसु अदस्वीशिष्य आप टिके ना इधर अनावरणे करना अपने मात्रे निसा मैं आगमने बग्या मगे जीविते शुद्धात में अंगिन पूर्ण नहीं ना पूर्ण करगन ना केला ශුද්ධාත්මන්ට ඉඩ දීලා මේ මෙහෙයවීමට නතු වෙනවා කියන එක අතිශයින් වැදගත් වෙනවා. බුදු වහන්සේ සිතුවිලි අහස වගේ ඔබගේ මගේ සිතුවිලි පොළව වගේ කියලා කියනවා. එතනසෙ දැකලා කියනවා ස්වර්ගයට පොළවට අධිපති වූ පියන්නේ. ඔබ මේ දේවල් පැනවතුන් හා නැනවතුන් කෙරෙන ආවරණය කොට බාලයන්ට අනාවරණය කරගනි. Jesus, Shuddhatma Purna Kavya Tulai Yathakarana Penavatu Nanavatu Lokaye Piligatta Tana Devyanvahanse Piliganne Naha Kiyala Kiyanawa. Etakota eken api hithagena inna vidiya Shuddhatmayanta avadi unne api hithagena inna vidiya wenas wenawa. Apita mate වෙනස් වෙනවා කියන කලදී ලෝකෙ මින්ෙන් නෙමෙයි ස්වාමීන් වහන්සේ මනින්නේ ලෝකෙ අත්දැකීම නෙමෙයි ස්වාමීන් වහන්සේ ඔබට මට බලාපොරොත්තු වෙන්නේ විඳින්නට පැනවතුන් නැනවතුන් සහ බාලයන් කියන කලදී පැනවතා නැනවතා කියද්දී එයාලගේ මනස ගොඩාක් දේවල් දෙවිලා එයාලා දන්න දෙයක් කියලා හිතනවා බාලයෙක් කියලා කියද්දී හිස් කෙනෙක් පිරෙන්න සූදානම් වෙන තර්ක විතර්කකින් තොරව කීකරු වෙන දයාබර තැනක් බැහැපත් තැනක් ස්වාමීන් වහන්සේ මේ දේවල් බාධයන්ට අනාවරණය කරපෙන ඔබට තුති පුදමි කියලා සූති කරනවා ඔබට ප්‍රියමනාප වන්නේ තේ දෙමයි අපේ මාතෙනි ජේසු මේ ලෝකෙට ඇවිල්ලා අපිට කියා දුන්නේ කොච්චරනම් කී කරගෙන ඕනේද? ඒක හිතු නැසී පිළිපි වරුන්ගේ දෙවනි පරිච්ඡේදය හරින වගන්තිය කියන්නේ. කුරුසිය මරණය දක්වාම කී කරමක් කියලා. බාලෙක් වගේ කී කරු වෙද්දී ස්වර්ගයේ විවර වෙනවා. මහා පුදුම දේවල් තමයි වෙනවා. එනිසා අද දවසේ විශේෂයෙන්ම උනාසී ඔබගෙන් මගෙන් ඉල්ලන්නේ මේ විවෘතභාවය බාලෙක් වගේ විවෘතව පිළිගන්නට හැකි බෑපක් තමයි සමිනාසි ඉස්සරහා ගුඩා අපේ වටිනාමය ප්‍රමාදේ උනාසිත එක්ක දකින්න දේ උනාසිත එක්ක ගමන යන්නට අත්‍යවශ්‍යයි මේ බෑපක් තමයි එනිසා උනාස කතා කළා කියනවා මාගේ පියාණන් වහන්සේ සියල්ල මට පවරා දී තිබේ. පුත්‍රයානෝ කවරෙක් දැයි පියාණන් වහන්සේ හැර අන් කිසිවෙක් නොදන්ති. එසේම පුත්‍රයාණන් විසින් පියාණන් වහන්සේ එළිදරව් කිරීමට තෝරා ගන්න ලැබූ අයත් හැර අන් කිසිවෙක් පියාණන් වහන්සේ කවරෙක් දැයි නොදන්ති. එකෙන මේ බෑපත්කම කියන එක කැඳවීමක්. ස්වාමීන් වහන්සේගෙන් අපි ලබන දෙයක්. එවිට උන්වහන්සේ ශ්‍රාවකයන් සමග තනියම සිටියේදී ඔවුන්ට කතා කොට ඔබ නරඹන දේ දකින ඇස් භාග්‍යවන්තය. මේ ඔබට කියන්නේ ඔබ දකින දේ දකින්නටත් ඔබ අසන දේ අසන්නටත් බොහෝ දිවැසිවරයද රජවරුද අපේක්ෂාවෙන් සිටිය. ඒත ඌ හේතු වේවත් නැත. ඇසු වේවත් නැත. මේ කතා කරන්නේ ජේසු ගැන. ඒ කියන්නේ ගෝලයෝ කියද්දී මුන්න තරම් කීකරු කමක් තමගේ දැල් බොට්ටු ආදි පොලිසු මේස
තමන්ගේ හැම දෙයක්ම මොන ගැඹුරු කීකරුකමකින් අතහරලාවාරි. ඒ අතහැරීම තුළ ජේසුව දකින්නට පුළුවන් වෙලා තියෙනවා. ජේසුව අහන්නට පුළුවන් වෙලා තියෙනවා. රජ කියන මේවා උදාන් දෙන්න බලන්න බලාපොරොත්තු වෙනවා. අද ඔබ දකිනවා. ඒ මහා කීකරුකමක් තුළ. හරියට ජේසු පස්සෙන් ආව පොඩි උණු ගොඩක් පැලක් වගේ. පැලක් තියෙන හැම දෙයක්ම අතහැරලා ජේසු පස්සෙන් එනවා. ඒකයි වාසයව දකින්න ලැබෙන වාසනාව. වාසය වහන්න ලැබිච්ච සුදුසුකම්. වාලේ වගේ හිතන්නේ නැතුව මොකද්ද දැන් ඊට පස්සේ වෙන්නේ? මොකද්ද මෙතන වෙන්නේ? කොහොමද මේක ඊට පස්සේ කරන්නේ? කිසි දෙයක් හිතන්නේ නැතුව හැමදේම අතල ජේසුස් පස්සේ හිටගන්න. එනිසා මේ අගමනේදී ඇත්තටම ගැඹුරින් ජේසුස්වත් දකින්න, ජේසුස්ව දකින්න, ජේසුස්ව අහන දැනක. අනිත් හැමදේම අතාරින්න බලන්න. කද ඒ යයි අපගේ ජීවිතයේ අවසානයේ නතර වෙනවා. එයයි අපේ අවශ්‍යතාවය. එනිසා දවසේ ආරාධනා කරනවා. බාලේ වගේ දැන්න. ජේසුගේ හඬ ඇහෙන්නේ නැත්නම්, ජේසු අඬකින්නේ නැත්නම්, ඔබ ඉන්න තනතාවේ බාලේ වගේ පහක් වෙන්න. කී කරුවෙන්න. ඒ තන මහා ස්වර්ගික අනාවරණ එළිදරව් වනාසවට මට එන්නයි. එනිසා ඒ ශුද්ධාත්මය අනුවින් අවදි වෙමු. මෙච්චර කල් මම දැකපු දේ හිතපු දේ නෙමෙයි. ශුද්ධාත්මය නම් තුත ලෝකයට පරස්පර විරෝධී දෙයක් දකින්නට උඩුගම් බලා යන්න. මම මෙච්චර කල් මට උත්තර වෙච්ච දීම දේම තමයි මට පාඩුවට හේතුව. ඒ දේම තමයි කුණු කසල. අයිති කරගෙන හිටිය දේම තමයි මට අදාළින්නට තියන්නේ. කෙරෙහි දකින්න ආශිවරම් ශක්තිය දරන යඥ කරමු. අමෙන්. ජෙස් පිටයි.